ලේකම්වරු එක්ක හැටියට ඔබතුමාට දැනුවත් කරන්න නෙමෙයි මේ කට්ටිය මෙහෙම නෑ එහෙම නෑ දැන් අපි 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 අපේ සංවිධානයේ පක්ෂයක් නෙමෙයිනේ පක්ෂක ලේකම්වරයෙක් වගේ එකක් නෑනේ මෙතන මෙතන අපි නිදහස් ජනතා සභාව කියන්නේ දේශපාලන සංවිධානයක් ඒ සංවිධානය තමයි මේක තියෙන්නේ ඒගොල්ලෝ පක්ෂයක් විදිහට වැඩ කරනවා නම් තමයි ඔබ ඔය කියන විදිහට පක්ෂයේ ලේකම්ට අවසර අරගෙන අනම්මන මේක එහෙම එකක් නෑ ඒ වගේම එතුමාලත් මේ සංවාදයේ එක කොටසක් නියෝජනය කරනවා අර මම කිව්වේ සංවාදයේ පැති දෙකක් තියෙනවානේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව වැඩසටහන සමග පෙරදවීම නැත්නම් වරණ වික්‍රමසිංහ මහත්තයාව පමණ පරදවල වැඩසටහන අරගෙන යෑම. ඉතින් මේ දෙක අපේ සංවාදයේ කොටස් දෙකක්. ඉතින් මේකේ අපි කවුරුත් ඉන්නවා. ඉතින් එතකොට එතුමාලත් වැදගත් වැඩිහිටි දේශපාලඥයෝනේ එතුමාලට තීරණවා ඇති. ඉතින් එතුමාලා යම් යම් තීරණ ගන්නවා. දැන් මේ හිටපු ඔය ඉන්න අපේ ඉන්න ප්‍රධාන අයගේ ඇතරම සීනියර්ස්ලා කියලා හිතන කණ්ඩායමක් ඉන්නවනේ. ඒගොල්ලෝ හුඟක් කල් ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. විවිධ දේශපාලන පක්ෂවල ඉඳලා තියෙනවා. විවිධ නායකයොත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් එතකොට එතුමාලට විශාල වගකීමක් තියෙනවා. ඉතින් එතුමාලා ඒක තීරණය ගනීවි. ඒක ගැන මම මුකුත් කියන එක සාධාරණ නැහැ. ඔබ කීකෝ දෙපැත්තේ ජාති වෙන බලවේගින් ඉන්න මොන පැත්තද? ඒගොල්ලෝ ඉන්නේ මට පේන විදිහට මේ IMA ප්‍රෝග්‍රෑම් එකේ මේ වෙලාවේ හදිස්සි අවශ්‍යතාවය ඉටු කරගත්තට ඒ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට යන්න අවශ්‍යයි කියලා නෙමෙයි කියලා මට හිතෙන්නේ. මම දන්නේ නැහැ එතුමාලගෙන් අහන්න ඕන. මම කියවන විදිහට මට පේන්නේ එහෙමයි. ඒක හොඳයි. ඒක ඉතාම හොඳයි. හැබැයි මේ සංවාදය ශක්තිමත් ඉස්සරහට ගෙනහිල්ල උත්තරයක් බවට ඒකපත් කරන්න ඕනේ. නැතු නිකන් සංවාදේ විතරක් මදි. ඒකයි මම අද කිව්වේ එතුමාලත් මේ සාකච්ඡාව ශක්තිමත්ව කරන්න ඕන. සජබේ අයත් මේ සාකච්ඡාව ශක්තිමත්ව කරන්න ඕනේ. ඒකයි මම මේ එලිපිට මේක කිව්වේ. මේ ජනාධිපතිවරනේ දෙකට බෙදෙන්නේ මේ විදිහටයි කියලා. ඒ වගේ තමයි දැන් ඉන්න දේශපාලකයෝ ගණනාවකටම තම ගම්බිම් වලට යන්න බැරි තත්ත්වයක් වාර්තා වෙනවා අපි දකින්න ලැබෙනවා විරෝධතා එල්ලෙන ජනතාවට. ඔබතුමාලට ඒ වගේ තත්ත්වයක් නැහැ. නෑ අපිට නම් කවදාවත් එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණෙත් නෑ. එහෙම අදහසකුත් නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ අපේ දේශපාලන කණ්ඩායමටත් නෑ අපිටත් නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ එකම දේ. ඉතින් ගම්බිම් වලට ගිහිල්ලා අපි කියන දැන් දේශපාලනය කියන්නේ පුද්ගලයේ විතරක් නෙමෙයි නැරටිව් එකකුත් යනවානේ. ඒ කියන්නේ මේකට කතාවක් දේශපාලනය කියන්නේ ඊළඟ විසඳුම සම්බන්ධ සම්පූර්ණ ටෙක්ස්ට් එකක් ඕන. ඉතින් ඒක තාම හැදිලා නැහැනේ. ඒ නිසා ජනතාව හම්බෙන්න කියන හුඟක් දේශපාලඥයන්ට කියන්න දෙයක් නැහැ මේ කාලේ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ දේශපාලඥයන්ගෙන් සමහරුන්ට යන්න බැරුව ඇති. නමුත් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. මනුස්ස බැරි වෙලා මේ ජනාධිපතිවරණ ආවෝ අපි නිදහස් ජනතා සභාව විදියට කොයි දවසවත් හිතුවේ නැහැ අපේක්ෂකෙක් දාන්න. මං හිතන්නේ මේ අපි වාගේ අයයි ඔබතුමාවේ කියනවානේ දැන් කට්ටියක් එළියට ගිහිල්ලා කියලා. ඒ එළියට ගිය කට්ටියයි කවුරුවක්වත් යෝජනා කරේ නැහැ අපින් අපේක්ෂකෙක් දාන්න. අපි බැලුවේ ප්‍රධාන ධාරාවේ මේ දේශපාලන සංවාදය කරලා ඒකෙන් එන නියෝජිතයෙක් අපේක්ෂකයා විදියට දාන්න. ඒ අනුව මේ අපි මම හිතන්නේ මේ සියලු දෙනාම මේ 13 දෙනයි ඒ වගේම අපිත් එකතු වෙන්න තවත් කණ්ඩායම් ඉන්නවා අනිත් පැතිවලත් ඒගොල්ලොයි හැම දෙනාම මේ දේශපාලන සංවාදය තුළ ඊළඟ මාස එකහමාර දෙක හිඳි මම විශ්වාස කරන විදිහට මාර්තු අග විතර වෙනකොට මේ රටේ නිශ්චිතව මේ ඇලයන්ස් ටික නැත්තම් සංධාන ටික සහ මේ බලවේග ටික රටේ ඉදිරියට එයි. ලබන අලුත් අවුරුද්දෙන් පස්සේ රටේ දේශපාලන සංවාදය ශක්තිමත් ඉස්සරහට යයි. මේක තමයි මගේ හිතන න්‍යාය පත්‍රය. මේ මාස තුන ඇතුළත මේ සංවාදයේ ඉස්සරහට යයි. ඒකට තමයි මම මේ කරුණ ඉදිරිපත් කරේ. සංවාදයේ පදනම සම්බන්ධව අපේ අදහසක් විදියට. ඊළඟට මාර්තු වලින් පස්සේ සිංහල අලුත් අවුරුද්ද එනවා. අවුරුද්දෙන් පස්සේ මම හිතන්නේ පළල් දේශපාලන සංවාදයක් මේ දේශපාලන භූමිකා තුළ ඇති වෙයි. ඊට පස්සේ අගෝස්තු මාසෙන් පස්සේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සාකච්ඡා බවට ඒකපත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ බදු ගහන ඒ වගේම ජනතාවගේ සම්පත් විකුණන රාජ්‍ය දියකර හැරින්නට කැසකවන IMA plus bureaucratic දේශපාලන ආකෘතිය නිමා කරන්න පුළුවන් වෙයි කියලා 2024 ඔක්තෝබර් මාසෙ වෙනකොට බොහොම ස්තුතියි.